පරහක්වා සේවා කරකැබෙන ප්‍රමාත්‍ය නිරිත නිවන් සේවාද සේවා ඇතවයි අපේ ප්‍රණහමේ අපේ සද්ද අපේ ගෞරවය හොඳට බොහොම සතුටුමත්වයි පොඩට සෙරි. நான் ஏற்கனவே சொன்னது போன்று இந்த நாட்டினுடைய 21 அரசியல் கட்சிகள் அல்ல 30க்கும் அதிகமான அரசியல் கட்சிகள் இன்றைக்கு இந்த பொதுஜன ஐக்கிய முன்னணியுடன் உருவாக்கி இருக்கின்ற பொதுஜன ஐக்கிய முன்னணியினுடைய லட்சினை அங்குரார்ப்பண நிகழ்வு இன்றைய தினம் இந்த கேட்பூர் கூடத்திலே வெற்றிகரமாக විශාල මහන්සියක් තමයි අපිට පිළිපත් සිදු වෙන කියලා දරුවෝ.
ඒ මාත්‍ය නොවෙන්න අපිට මේ මාත්‍ය තියෙන ආසන්න ප්‍රමාණයක් අපි එකතු කරගන්න. අපි කාලින වයස් වෙනවා. එක කාලයක තිබුණු ආර්ථික ප්‍රවේග තව කාලෙකදී විදේශම අපිට පිළිගන්න බැහැ. ඒක පිළිගත්තනම් චීනය හැමදාම එකම දන්නවා. වියට්නාමේ හැමදාම එකම දන්නවා. ඉන්දියාව හැමදාම එකම දන්නවා. ජපානේ හැමදාම එකම දන්නවා. අපි කාලීනව අපේ ආර්ථික උපාය මාර්ග වෙනස් කරන්න ඕනේ. ඒ නිසා මේකට අපි ජාතික සම්පත් කියන වචනවත් අලුත් අදහස් කියන වචනත් අපි රැඳෙන්න දෙන්නේ අපි කොහොමද කරන්නේ. අපි උනා විවිධ අදහස් කියලා එකතු කරා. අපි විවේකයෙන් තමයි අපි අපිව අදාළ කියන පොදු ජන පක්ෂයල් සියලු දෙනා අපි එකතු කරන්න අපි ආරාධනා කරනවා. ඒ නිසා මේ වගේ ආරාධනා. හැම වෙලාවෙම අපිට ක්‍රියාත්මක වෙනවා. පසුගිය ආර්ථික කරාවැටීමත් එක්ක අපි දැකපු දේ තමයි අපේ ආර්ථිකයේදී අපි දීර්ඝ කාලයක් ඇස්සරලා බලලා නැහැ. අපි ඉඳලා තියෙන එක්තරා විදිහට අපිටම ආර්ථික රටාවක් ඇති. මේ රටාව වෙනස් කරන්න ඕනේ කියලා අපිට තේරුනේ මහජන මාර්ගවලට අවශ්‍යයි. ඒ පැත්තේ නිසාම ජනාධිපතිවරයෙකුට තමන්ගේ දුරේ අතාරින්න සිද්ධ වෙනවා. ලංකාවේ පළවෙනි වතාවට ඉතිහාසය දුරේ ආදානියවත් බලයේ හත්තාලේදී මේ தත්ත්වය උදා වෙන්න තිබුණා ඩායිනු ගටිසේනායක මතුවන ඔබගේසියෝ ආරක්ෂා නමුත් මෙතුමාට ඔහුගේ ජනාධිපතිතුමාගේ කරන්න බැරුව ගියා. ඔහු අපි කිසිවකුත් නොදන්න අයින් කියලා ගියා. එසා ඒකෙන් ඇතිවුණු සමාජ ධාරාවේ තුන කඩාවැටී අර බංග්ලාදේශ වාගේ නායකයෙක් නැති කරගෙන ගේන්න තිබුණාද වැරැක්කුවේ වර්තමාන ජනාධිපතිතුමා මයි වරේලි පොසිබල්. ඉතින් අපි මධ්‍යස්ථකම් දීලා කරලා තියෙනවා මේ සංකාරයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තව ප්‍රදර්ශනය සිදු නාම මේ රැකවරණයේදී වරේලි පොසිබල් වැටුවාට සහාය දෙන්න කියලා අපි කියනවා. ඒක ඕනේ අපි ජනකාරය කරනවා. ජනකාරය කරන ඕනේ කර සියලු අතර තියෙනවා. අපි කොහෙවත් ආවත් කොන්දරතර නෙවෙයි. අපිට තියෙනවා අපේ අදහස ධර්ම සමාලය කොන්දරතර වැඩි දීපත් වෙලා අමගේ සුඛීරණය වෙන්නේ කඩේ කරා අපි මේක පිළිකුලින් තයාර කරනවා. මතක තියාගන්න මේක 1882 තුන. 82 සිනමා මණ්ඩලයේ වැඩිහිටියන් මේ කොබෑමදෝ වැතුමාලත් මේ වුණා. ඒ නිසා අපි අද කියනවා මොනවාදලාද මේ වැඩේ ඉදිරියට යන්න නම් අපි සමගින් කරගෙන ඔක්කොම එකතු කරගමු. අපේ සම්දානය කරගෙන යන්න පුළුවන්. අපේ ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්. අපේ රාජ්‍ය නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රයත්නවාදී නිර්මාණය කරන්න පුළුවන්. අපිට ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන්. කොහොමද? asianmirror.lk